ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. කිරිපිටි ආනයකල ප්‍රමාණය අඩු වෙලා තියෙනවා 19 20. ඔබතුමා කියන විදිහට 2018 කිරිපිටි ආනයනය කරපු කිලෝ ගන්නට වඩා 19 20 අඩු වෙලා. අඩු වෙලා. මේ ගරු සභාවම දන්නවා මේ පිළිබඳව ওই පැත්තේ ඉඳගෙන පළවෙනි වෙඩිල්ල පත්තු කරේ මම ප්‍රෝනා විශ්වවිද්‍යාලයෙන් යටතේ අඩුවීම පිටි කිරි කියන්නේ එක පැත්තකින් වහක් සහ මනුස්ස ජීවිතයට අවශ්‍ය නැහැ. අපිට වැඩිහිටිය විදිහට ගරු කතානායකතුමනි කිරිපිටි ඕන නම් අපේ අම්මලට තාමත් කිරි අරෙන්න ඕන. ඒක අවශ්‍ය නැති නිසායි ඒක අවශ්‍ය නැත්තේ. ඒ වගේම ඔබතුමා කියනවා වගේ අපි දවසකට US මිලියන 1ක කිරිපිටි ආනයනය කරනවා. අපේ අරමුණ තමයි දියර කිරි වලින් ස්වයං පෝෂණය කිරීම. ඒ සඳහා අපේ රටේ සත්තු ලක්ෂ 12ක් හිටියත් කිරි ගන්න සත්තු ඉන්නේ ලක්ෂ 2.5යි. කිරිහරක් 15000ක් ගේන්න අපි දැන් ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් යනවා ඉඩම් ලබා දීම සඳහා අපේ රටට කිරි දෙනුන් ආනයනය කරා ඒක අපේ ආණ්ඩුවත් කරා හැබැයි ඒ ගෙනාව සමහර කිරි දෙනුන්ට ඒසී ඕන මේ තීන්දුව ගත්තේ උන් හරක්ට වඩා හරක් කියලා මට හිතෙන්නේ ආණ්ඩු දෙකේම ඒ ගෙනාපු මේ සත්තුන්ගෙන් බරගාන මැරිලා ගියා ඇත්තටම අපිට ගැළපෙන්නේ කොහෙල බැලුවොත් ලංකාවේ ඉන්න බටු හරකාට ආසන්නව සමාන ඉන්දියන් ගව විශේෂ ඒතකොට ඒක දියුණු කරපු ප්‍රභේද තමයි ගන්න ඕන ඔය නවසීලන්තෙන් ඕස්ට්‍රේලියාවෙන් අපිට හරක් දෙන්නේ ආදරෙට නෙවෙයි දීලා මරලා ගොවීන් ටික නැත්තර නැති කරා. ඉතින් ඒ නිසා ඔබතුමන්ලා මේ ආනයනය කරද්දී මේ ගව ප්‍රභේද අපේ බටු හරකාගේ ප්‍රභේදයට සමාන. ඒ ප්‍රභේද ගැනද අවධානය යොමු කරන්නේ නැත්නම් ආපහු සරයක් නවසීලන්තේ ඕස්ට්‍රේලියාව පැත්තට හැරෙනවාද? මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලගේ පැත්තෙම හරක් ඇමතිවරු හිටියා කියලා ඔබතුමාම ප්‍රකාශ කිරීම පිළිබඳ. එතකොට ඔබතුමාගේ හැරිසන් ඇමතිතුමාට තමයි ඔබතුමා හරක කිව්වේ. නෑ. හරක් ගෙනාවේ අපි නෙවෙයි. හැරිසන් ඇමතිතුමා කාලේ හරක් 2500ක් ගෙනාවා. ඒ හරක් ඒ ගෙනාපු හරක් පොඩයි. මම බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ කාලේ මේකේ පළවෙනි අදියරේ හරක් ගෙනාවා. ඒ හරක් ගෙනාවේ එයා ෆ්‍රේට් කරලා. ඔබතුමාලගේ කාර්යය හරක් ගැප් ගත්ත වැසියෝ ගෙනාවේ නැවේ. ඒ නිසා සියලු සත්තු මිය ගියා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ කාලේ ගෙනාපු සත්තු තමයි අද NLDB ෆාම් එකේ ඉන්නේ. ඒ නිසා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමති උරුංගේ ගෙනාපු හරක් දෙක තමයි මැරිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමා කියන එක පිළිගන්නවා. ඒ තෝරාගත් ක්‍රමවේදයේ වැරදි අපේ රටට හරියන්නේ නැහැ. හැබැයි මන්ත්‍රීතුමා ඉන්දියාව ප්‍රතිපත්තියක් හැටියට සත්තු දෙන්නේ නැහැ අපිට. ඒ නිසා අපි මේ ගෙන්නන්න හදන්නේ ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව ඇමතිහත් වෙන්නේ නැහැ. අපේ අගමැතිතුමා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා තමුන්නාන්සේලගේ හරක් ඇමතිතුමාලා කරපුවට අපි කරන්න එපා කියලා. ඒ නිසා අපි අනිවාර්යයෙන් රජයේ මැදිහත් වෙන්නේ නැහැ හරක් ගේන්න. පුද්ගලික ව්‍යාපාරිකයන්ට අපි ඉඩම් දෙනවා. පුද්ගලික ව්‍යාපාරිකයෝ තමයි මේ සත්තු 10000 ගේන්නේ. ඒ නිසා ඔස්ට්‍රේලියාවෙන් මේ සත්තු ගේන්නේ නැහැ. ඔබතුමාට මම වගකීමකින් කියනවා. දරු කතානායකතුමනි ඊයේ මේ සභා ගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රාණ්ඩිපුල්ලේ ඇමතිතුමිය රෝහණ බණ්ඩාර ඇමතිතුමාට උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූමි දාණය සඳහා අවසර දෙන්න. ඒක රීති ප්‍රශ්නයනේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. රිකාර් මාත්‍යා මන්ත්‍රීතුමා මේ ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමි දාන කරන්න ඉඩ දෙනවා.